So in this lesson, we'll talk about how to write a job application cover letter and a business letter. කොහොමද අපි job application එකක් cover letter එකක් සහ business letter එකක් ලියන්නේ කියන එක ගැන. Writing job applications. අපි මුලින්ම බලමු job application එකක් කොහොමද අපි ලියන්නේ කියලා. Read the adverb closely so that you can tailor your application to the requirements of the job. මුලින්ම අපි ගොඩක් වෙලාවට job එකකට apply කරන්නේ මොකක් හරි advertisement එකක් දැකලානේ. එතකොට අපි මුලින්ම මේ advertisement එකේ තියෙන දේ එයාලා අපෙන් expect කරන දේ අපෙන් බලාපොරොත්තු වෙන දේ හොඳින් කියවලා අවබෝධ කරගන්න ඕන. මොකක්ද මෙයාලා අපෙන් බලාපොරොත්තු වෙන්නේ කියන එක. Research the organization. This will show prospective employers that you really are interested in them. ඊළඟට අපි අපේ ඇප්ලිකේෂන් එක දාන්නේ අපි apply කරන්නේ මොන මොකක් හරි company එකකට organization එකකටනේ. එතකොට advertisement එක දැකලා එයාලා අපෙන් expect කරන්නේ මොනවද කියලා බලලා ඊළඟට අපි කරන්න ඕන දේ තමයි අපි මේ apply කරන job එක ඒ කියන්නේ අපි apply කරන company එක organization එක ගැන අපි research කරන්න ඕන. කියන්නේ හොයන්න ඕන ඕගනයිසේෂන් එකේ මොනවද සිද්ධ වෙන්නේ ඒ කම්පැනි එකේ මොනවද කරන්නේ ඒකෙන් අපේ අපි දැන් ඇප්ලයි කරන පෝස්ට් එකේ නෑලා එක්ස්පෙක්ට් කරන්නේ මොන වගේ දේවල්ද මෙන්න මේ කියන ඩීටේල්ස් අපි මුලින්ම හොයා ගන්න ඕන. Keep it brief. You don't need to give a lot of details. ඊළඟට job application එකක් ලියද්දී පුළුවන් තරම් brief ඒ කියන්නේ කෙටියට සම්පූර්ණ ඩීටේල්ස් ඕනවට වඩා අනවශ්‍ය ඩීටේල්ස් ඇතුළත් කරලා අපි ජොබ් ඇප්ලිකේෂන් එකක් ලියන්නේ නැහැ. Begin your letter or email, dear Mr. Mrs. Miss, if you know the person's name. අපිට පුළුවනි ජොබ් ඇප්ලිකේෂන් එකක් පටන් ගන්න ආමන්ත්‍රණයෙන් සැලියුටේෂන් එකෙන් dear කියලා Mr. name එක. එහෙම නැත්නම් Mrs. name එක. Miss name එක. එහෙම නැත්නම් අපිට කෙලින්ම කියන්න පුළුවන් අපි නමක් මොකුත් දන්නේ නැත්නම් dear sir එහෙම නැත්නම් dear madam කියලා පටන් ගන්න පුළුවන්. Use brief informative sentences and short paragraphs. කලින් කතා කළා වගේ එයාලා අපෙන් expect කරන දේ informative sentences. අපි in detail කියන්න ඕන අපි ළඟ එයාලා අපෙන් බලාපොරොත්තු වෙන මෙන්න මේ qualifications අපි ළඟ තියෙනවා සහ paragraphs short විදිහට. කියන්නේ පිටු ගානක් යන ජොබ් ඇප්ලිකේෂන් එකක් අපි ලියන්නේ නැහැ. බ්‍රීෆ් විදිහට කෙටි විදිහට ලියන්න ඕන. ෂෝට් පැරග්‍රාෆ්ස් වලින්. Then check your spelling, grammar and punctuation carefully. ඒ වගේම අපි අවධානය දෙන්න ඕන තවත් පැත්තක් තමයි අපේ මේ ජොබ් ඇප්ලිකේෂන් එකේ grammar errors, spelling errors සහ punctuation errors. මෙන්න මේ කියන දේවල් තියෙන්න බෑ. එතකොට අපේ මොනවා හරි grammatical error එකක් වෙන්න පුළුවන් මේ job application එකේ තිබුණම එයාලා හිතන්නේ අපි ඒ ගැන අවධානය දීලා නැහැ කියන එක. අපි අපේ job අපි application එකින්ම අපි අවධානයක් දීලා නැහැ කියලා එයාලා හිතන්න පුළුවන්. ඒ හින්දා අපි යවන job application එකින්ම එයාලා අපෙන් expect කරන දේවල් තියනවා කියන මතය එයාලගේ first impression එක ඇති වෙන්නේ අපි යවන job application එකෙන්නේ. So we have to be careful with these things. මෙන්න මේ කියන දේවල් ගැන ගොඩක් අවධානය දෙන්න සිද්ධ වෙනවා. Structure එක කොහොමද? The position applied for. අපි මුලින්ම ලියන්න ඕන අපි apply කරන position එක මොකද්ද? අපි apply කරන post එක මොකද්ද? Give the title of the job as a heading or refer to it in the first sentence of your letter using the reference code if there is one. අපිට පුළුවන් මුලින්ම heading එකක් විදිහට අපි බලාපොරොත්තු වෙන පොසිෂන් එක යාලට දන්වන්න අපේ ඇප්ලිකේෂන් එකේ. එහෙම නැත්නම් පුළුවන් අපි ලියන පැරග්‍රාෆ් එකේ පළවෙනි සෙන්ටෙන්ස් එකේ පැරග්‍රාෆ් එක ඇතුලේ පළවෙනි සෙන්ටෙන්ස් එකේදී අපි කතා කරනවා අපි ඇප්ලයි කරන පෝස්ට් එක ගැන අපිට කියන්න පුළුවන් මම මේ ඇප්ලිකේෂන් එක දාන්නේ මෙන්න මේ පොසිෂන් එක වෙනුවෙන් කියලා සෙන්ටෙන්ස් එකක් විදිහට අපිට දන්වන්න පුළුවන් අපි apply කරන position එක එහෙම නැත්නම් heading එකක් විදිහට උඩින් ලියන්න පුළුවන්. Then you should also mention where you saw the job advert or where you heard about the vacancy. If you heard about it through someone already working for the company, mention their name and position. මේක අනිවාර්යයෙන්ම කරන්න ඕන. අපි job application එකක් ලියද්දී අපි මේ advertisement එක දැක්කේ කොහෙන්ද?
හිතන්න අපි සන්ඩේ ඔබ්සර්ව එකේ ජොබ් ජොබ් ඇඩ්වර්ටීස්මන්ට් එකක් දැකලා ඒකට ජොබ් ඇප්ලිකේෂන් එකක් ලියනවා. එහෙනම් we have to say that we saw the advertisement in Sunday Observer කියලා ඕනනම් ඩේට් එකත් අපිට දෙන්න පුළුවන්. මෙන්න මේ දවසේ Sunday Observer එකේ තිබුණු ඇඩ්වර්ටීස්මන්ට් එකට රිප්ලයි එකක් ඇඩ්වර්ටීස්මන්ට් එක දැකලා තමයි මම මේ ජොබ් ඇප්ලිකේෂන් එක ලියන්න කියලා අපිට කියන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් ඒ කම්පැනි එකේම වැඩ කරන කෙනෙක්ගෙන් අහලා නම් මේක දැන් ඒ කම්පැනි එකේ වැඩ කරන කෙනෙක් කියනවා අපිට මෙතනට වේකන්සි එකක් තියෙනවා. එහෙනම් අපි ජොබ් ඇප්ලිකේෂන් එකක් ලියනවා නම් අපි ඒක ලියන්න අපිට ඒක ලියන්න සිද්ධ වෙනවා. මේ අපි මේ ජොබ් ඇප්ලිකේෂන් එක ලියන්නේ මේ කම්පැනි එකේ එයාගේ පොසිෂන් එක නමත් එක්කලා දාලා මෙන්න මේ කියන කෙනාගේ තොරතුරකට අනුව තමයි මම මේ වේකන්සි එකක් තියෙනවා කියලා දැනලා මේ ඇප්ලිකේෂන් එක ලියන්න කියලා ලියන්න සිද්ධ වෙනවා. Then your current situation. If you are working, briefly outline your current job. ඒ වගේම ඊළඟට අපි මේ job application එකේ provide කරන්න ඕන අපේ current situation එක. ඔයා degree එකක් ඉවර කරලා ඉන්න කෙනෙක් නම් මොකක් හරි මොකුත් job එකක් කරන්න නැතුව degree එක ඉවර කරලා ඉන්න කෙනෙක් නම් ඔයාට කියන්න පුළුවන් මෙන්න මේ degree එක ඉවර කරා විතරයි දැන් job එකක් search කරනවා. එහෙම නැත්නම් ඔයා වෙන තැනක work කරමින් ඉන්නවා නම් briefly එක sentence එකකින් ඔයාට කියන්න පුළුවන් දැනට මෙන්න මේ company එකේ මෙන්න මෙයා විදිහට position එකක් දාලා මෙයා විදිහට වැඩ කරමින් ඉන්නවා. අන්න ඒ විදිහට කියන්න පුළුවන්. Pick up on the job requirements outlined in the advert and focus on any of your current skills or responsibilities that correspond to those requested. අර අපි මුලින්ම කතා කළේ advertisement එකෙන් කියනවා මොන වගේ දේවල් ද යාලා බලාපොරොත්තු වෙන්නේ කියලා. එතකොට අපි ඇඩ්වර්ටයිස්මන්ට් එක බලලා මුලින්ම අපි අවුට්ලයින් එකක් ගහ ගන්න ඕන මෙන්න මේ කියන රික්වයර්මන්ට්ස් වලට මං ගාව තියෙන ස්කිල්ස් මොනවද, එයාලා බලාපොරොත්තු වෙන දේට මං ගාව තියෙන්නේ මොනවද කියන දේ අපි අපේ ජොබ් ඇප්ලිකේෂන් එකේ අනිවාර්යෙන්ම මෙන්ෂන් කරන්න ඕන, අනිවාර්යෙන්ම ලියන්න ඕන. එතකොට තමයි එයාලා දන්නේ මේ පෝස්ට් එකට මෙයා සුදුසු කෙනෙක් කියන එක. Your reasons for wanting the job. ඊළඟට අපිට කියන්න සිද්ධ වෙනවා මේ ජොබ් එක අපිට ඕන වෙන්නේ ඇයි. අපි ඉන්ටර්වියව් එකකට ගියත් අපෙන් අහනවා ඇයි මේ ජොබ් එකට ඔයා ඇප්ලයි කරන්න කියලා. Be clear and positive about what you want the job. Why you want the job. Clear කියන්නේ හරියට පැහැදිලිව කියන්න ඇයි මේ ජොබ් එක ඕන කියලා සහ පොසිටිව් වෙන්න. මොකක් හරි මේ කියන්නේ ධනාත්මක විදිහට කියන්න මේකේ මෙන්න මේ දේ කරන්න බලාපොරොත්තු වෙනවා. You might feel that you are ready for greater challenges, more responsibility or change of direction, for example. Oya tanaka weda karamin ina kenek nan oyata kiyanna puluwan oyata change ekak ona direction eke change ekak ona yana marge change ekak ona man dan me side eka me kara me side eka gana honda knowledge ekak dana ganna ona me side eke tiena challenges walata mama kemathi challenges accept karanna kemathi loku wagakimak ganna kemathi anna e wage eyala kemathi wena tika positive answer ekak denna menna me ඇයි ඔයා මේ ජොබ් එක බලාපොරොත්තු වෙන්නේ කියන ප්‍රශ්නෙට. Then closing paragraph. මෙන්න මේ කතා කරපු සේරම ඇතුළත් කරලා අවසානයේ අවසාන පැරා එක අපිට ලියන්න පුළුවන්. You could say when you'd be available to start work. අවසාන paragraph එකේ වට කියන්න පුළුවන් ඔයා ඉක්මනින්ම මේකට reply එකක් බලාපොරොත්තු වෙනවා. එහෙම නැත්නම් ඔයා දැනට තැනක වැඩ කර කර ඉන්නවා නම් මෙන්න මේ මාසෙ ඉඳන් මට වැඩ කරන්න පුළුවන්. අන්න ඒ වගේ එකකින් paragraph එක close කරන්න පුළුවන්. Finally letter එකක වගේම signature එක සහ ඒ close එක ඒ විදිහට දෙන්න පුළුවන්. Let's see this example. අන්න මේකේ තියෙනවා අපි කතා කරපු විදිහටම අර letter එකේ මූලික දේවල් අපි කතා කරේ නැහැ. ඒව දන්නවනේ. Address දෙක ලියනවා. ඊළඟට salutation එක dear sir or madam ඒක මේ dear sir අපි ගොඩක් වෙලාවට slash එකක් use කරනවා මෙතන o කියන word එක නැතුව dear sir or madam කෙලින්ම දන්නවනම් ඉන්නේ sir කෙනෙක් කියලා අපිට කියන්න පුළුවන් dear sir ඉන්නේ madam කෙනෙක් කියලා දන්නවනම් dear madam ඒ විදිහට පුළුවන් දන්නේ නැත්නම් sir or madam කියන මේ විදිහට use කරන්න පුළුවන් ඊළඟට මේකනම් apply කරන position එක heading එකක් විදිහට දීලා තියෙන්නේ vacancy for social worker. Social worker කෙනෙක් විදිහට children services මෙන්න මේ council එකේ මේ child service children service එකකට social worker කෙනෙක් විදිහට තමයි මෙයා මේ post එකට apply කරන්නේ.
I am writing in reply to your adverb for the above post. Ah, මෙන්න පටන් අරගෙන තියෙනවා පළවෙනි sentence එක. මම මේ application එක ලියන්නේ ඔයාලගේ මෙන්න මේ advertisement එකට අනුව. ඊළඟට as you will see from my CV, ඔයාලමගේ CV එකෙන් දකිවි, I am currently studying for a BA in social work. මෙන්න මෙයා දැන් follow කරගෙන ඉන්න degree එකේ details දීලා තියෙනවා. Then as an experienced primary school teacher, meyage qualifications monod meyage danata yala bala porottu wena advertisement eken yala bala porottu wena deeta eyage tiyena skills monod kiyana eka meya provide karala tiyena eyage experiences eya primary school teacher kenek widiyata work karala tiyena. Then in addition, I have a long standing interest in developing children's potential with regard to sporting activities. Meya kemathilu lamainge children's potential ළමයින් develop කරන්න කැමතිලු එයාලගේ sporting activities එක්කලා සහ එයා ළමයින්ව දියුණු කරන්න එයාලව improve කරන්න කැමති කියන එයාගේ positive vibe එක මෙතන provide කරලා තියෙනවා. ඊළඟට I feel that as a social worker I can make a real difference through the lives of the children and families of your area. මෙන්න මේ ළමයින්ට ලොකු වෙනසක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක තමයි එයා ඇයි මේ job එක select කරගන්න හේතුව එයාගේ positive ones එක. එයා කැමති මේ ළමයින්ගේ ජීවිත improve කරන්න. මෙයාලට හොඳ education එකක් හොඳ potential එකක් දෙන්න කැමති. Then finally I look forward to hearing from you in the near future. අවසාන කියනවා ඉක්මනින් ආසන්න කාලෙකදී මේකට reply එකක් බලාපොරොත්තු වෙන්න කැමතියි කියලා and the end of the letter at the end of the letter we can close it by signing it. Sign කරලා නමත් එක්කලා yours faithfully එහෙම අර letter එකක විදියටම end කරන්න පුළුවන් application letter එකත්. Then cover letter. මොකක්ද මේ cover letter එකක් කියලා කියන්නේ? දැන් අපි මේ job application එකක් එහෙම නැත්නම් cover letter එකක් ලියද්දී අපි CV එකක් එයාලට යවනවා. ඒ අපේ job application එකත් එක්ක එහෙම නැත්නම් cover letter එකත් එක්කලා අපි අපේ CV එකක් යවනවා. මේ cover letter එකත් job application එකට ටිකක් සමානයි. When you submit your resume for a position, you will want to have a cover letter company with. අනිවාර්යෙන්ම අපි CV එකක් ලියනවා නම් ඒත් එක්කලා cover letter එකක් provide කරන්න ඕන company එකට. අපි apply කරන job එක තියෙන company එක හරි organization එක හරි වෙන්න පුළුවන්. There are three main purposes of a cover letter. Cover letter එකක් ලියන්නේ inquire about position openings. මේ Taman apply කරන post එකේ තියෙන මොකක් හරි අපිට පුළුවන් cover letter එකක් ලියන්න අපිට post එකකට apply කරන්න ඕන අන්න ඒ post එකට vacancies තියෙනවද කියලා දැනගන්න cover letter එකක් ලියන්න පුළුවන්. ඊළඟට answer job advertisement. ඊළඟට job advertisement එකකට answer එකක් විදිහට ඒ කියන්නේ මෙන්න මේ advertisement එකට අනුව මම මේකට apply කරනවා. අපේ CV එකත් එක්කලා cover letter එකක් ලියලා දෙන්න පුළුවන්. Then request a personal interview. ඊළඟට personal interview එකක් request කරන්න cover letter එකක් ලියන්න පුළුවන්. The goal of the cover letter is to clarify and interpret the facts of the resume and to highlight experiences and competencies that relate to the position for which you are applying. අපි ගොඩක් වෙලාවට use කරන්නේ cover letter එකක් CV එක බාර දෙදි CV එකත් එක්කලා cover letter එකක් ලියනවා. ඇයි අපි cover letter එකක් ලියන්නේ? CV එකේ short form එකේනේ අපේ දේවල් details තියෙන්නේ. Points වශයෙන්නේ. එතකොට අපිට ඒ වගේ details in detail තොරතුරු අපි CV එකේ experience එක ගැන කතා කරනවා නම් අපි එතන කතා කරන්නේ experience එක තියෙන අවුරුදු ගාන විතරයි වෙන්න පුළුවන්. හැබැයි අපිට cover letter එකේදී කතා කරන්න පුළුවන් එතනින් එහාට ගිහිල්ලා details ඇතුව මෙන්න මේ අවුරුදු තුන ඇතුලේ මෙන්න මේ වගේ තව experiences මම අරගෙන තියෙනවා. අන්න ඒ විදිහට cover letter එකකදී අපිට අර CV එකේ දක්වන දේවල් ටිකක් highlight කරලා වැඩියෙන් details ඇතිව කියන්න පුළුවන්. ඊළඟට business letters. Business letters එකක format එක ගැන අපි කතා කරමු. Generally formatted in a full block style with each part of the letter justified to the left margin. සාමාන්‍යයෙන් business letter එකක් ලියනවා නම් අපි ලියන්නේ block style එකෙන්. ඒ කියන්නේ capital letters වලින්. සහ ඒක justify වෙන්නේ left margin එකට. ඒකේ අර දැන් අපි දැන් කලින් බලපු example එකේ තිබුණේ
ජොබ් ඇපලිකේෂන් ලෙට එක තිබුණේ අපි හෑන් රයිටින් කියන්නේ හෑන් රිටන් ලෙටර් එකක ස්ටයිල් එකනේ අපි අතින් ලියනවා නම් ඉස්සර ලියපු විදියට දකුණු පැත්තෙන් යවන කෙනාගේ ඇඩ්‍රස් එක වම් පැත්තෙන් ලබන කෙනාගේ ඇඩ්‍රස් එක ඒ විදියට. හැබැයි ඒක අපි ටයිප් කරනවා නම් අපිට පුළුවන් වම් සයිඩ් වම් පැත්තට ගන්න ලෙෆ්ට් සයිඩ් එකට ගන්න. ඒක Tamanke කැමැත්ත අනුව වෙනස් වෙනවා. හැබැයි බිස්නස් ලෙටර් එකක නම් අනිවාර්යයෙන්ම මාර්ජින් කරන්න වෙනවා අපිට ලෙෆ්ට් සයිඩ් එකට. Then when a business letter requires more than one page, the secondary pages should have a header that includes the recipient's name, the page number, and the date. Business letter එකක් එක page එකකට සීමා වෙන්නේ නැහැ. Pages දෙක තුනකට යන්න ඉඩ තියෙනවා. එහෙම යනවා නම් අනිවාර්යෙන්ම හැම page එකකම මුලින් තියෙන්න ඕන recipients name, ලබන කෙනාගේ නම සහ page number එකත් එක්කලා ලියන date එක තියෙන්න ඕන. ඊළඟට අපි බලමු මේ බිස්නස් ලෙටර් එකක ස්ට්‍රක්චර් එක එන්නේ කොහොමද. අර අපි කලින් කතා කරපු කවර් ලෙටර්ස්, ජොබ් ඇප්ලිකේෂන් ලෙටර්ස් වලටම සමානයි. හැබැයි ටිකක් වෙනස්. හෙඩින් එකක් තියෙන්න ඕන අනිවාර්යයෙන්ම. The return address to which the recipient will refer when sending a response. The writer's name is not included in the heading. Heading එකේ දැන් අපි සාමාන්‍යයෙන් නෝමල් ලෙටර් එකක් ලියනවා නම් නමයි ඇඩ්‍රස් එකයිනේ ලියන්නේ. හැබැයි බිස්නස් ලෙටර් එකක අපි නම ලියන්නේ නැහැ. කෙලින්ම ඇඩ්‍රස් එක විතරයි. ඇඩ්‍රස් එක අනිවාර්යයි. මොකද රිටර්න් කරනවා නම් රිටර්න් ඇඩ්‍රස් එක සහ මොනවා හරි ඩීටේල්ස් අපිට යාලා මේ එවනවා නම් පෝස්ට් කරනවා නම් අපේ ඇඩ්‍රස් එක අනිවාර්යයෙන්ම එතන තියෙන්න ඕනේ. රයිටර්ගේ නම උඩින් ලියන්නේ නැහැ නෝමල් ලෙටර් වල වගේ. ඊළඟට ඩේට් එක, ඒක normally අපි ලියන letter එකකත් තියෙනවා. ළඟට inside address. The inside address contains the mailing information belonging to the recipient and should be justified to the left margin of the letter and place two spaces below the data. Date එකට පස්සේ space එකක් කියලා අපි ලියනවා ඊළඟට. ලබන කෙනාගේ details නේ. අපි මේක යවන්නේ කාටද? අන්න එයාගේ mail address එක වෙන්න පුළුවන්, postal address එක වෙන්න පුළුවන්. අන්න ඒ කියන details ලියනවා normal letter එකකට සමානයි ඒ part එක. When the recipient's name, title and position are known, they should be included as the first two lines in the inside address. Address එකේ මුලින් අපි දන්නවා නම් මේ ලබන කෙනාගේ නම සහ එයාගේ position එක, title එක, එයා manager ද කවුද කියන position එක අපි දන්නවා නම් අපිට පුළුවනේ ලබන කෙනාගේ නමයි title එකයි ලියන්න. ඊළඟට salutation එක it should include the title and full name of the recipient followed by a colon. අනිවාර්යයෙන්ම colon එකෙන් ඉවර වෙන්න ඕන. ඔන්න differences normal letter එකකයි business letter එකකයි. අපි usually ලියන normal letter එකක නම් colon එක use කරන්නේ නිකම කමාය කර. හැබැයි business letter එකක අනිවාර්යයෙන්ම colon එක use කරන්න සිද්ධ වෙනවා. සහ පියාගේ නම දන්නවා නම් dear එකලා එයාගේ නම use කරන්න පුළුවන්. Avoid gender-based salutations when it is not known if the recipient is a man or a woman. ඒ කියන්නේ gender-based language තියෙනවා ඉංග්‍රීසි වල. Customer කියන එක. දැන් customer කිව්වොත් අපි දන්නේ නැහැ එයා girl කෙනෙක්ද boy කෙනෙක්ද කියන්න. අන්න ඒ වගේ තියෙන words අයින් කරන්න. ඒ වගේ words use කරන්න එපා salutation එකකදී. එක්කො dear sir, එහෙම නැත්නම් dear madam. අපි දන්නේ නැත්නම් එයා sir ද madam ද කියලා අපිට පුළුවන් use කරන්න කලින් කතා කළා වගේ dear sir slash madam අනේ විදිහට. Then body එක. Each paragraph should be single spaced and justified to the left margin of the page with the double space separating each paragraph. අනිවාර්යයෙන්ම business letter එකක් කලින් කතා කළා වගේ හැම paragraph එකක්ම left margin එකට වෙන්න ඕනේ. පටන් ගන්නවත් එහෙමයි left margin එකම පටන් ගන්න ඕන. single space එකක් තියලා first line එකේ para එකේ first line එකේ single space එකක් තියලා පටන් ගන්න පුළුවන්. සහ අනිවාර්යම දේ තමයි double space separating each paragraph. paragraph එකෙන් ඊළඟ paragraph එකට යද්දී එතන double space තියන්න ඕන. අපි මේක ගොඩක් වෙලාවට type කරන word document එකකනේ. එතකොට double space එකෙන් තමයි paragraph එක wen කරන්න වෙන්නේ. Then complimentary clause. customary expressions used to close a formal business letter include thank you, sincerely, sincerely yours and yours truly. ගොඩක් වෙලාවට යූස් කරන්නේ thank you එකලා. අපි දැන් sign කරනවනේ, sign කරන්න කලින් කවුද ලියන්නේ කියන එක අපි
ලියනවා sincerely use කරන්න පුළුවන් එහෙම නැත්නම් sincerely yours කියලා අපේ name එක sign එකත් එක්ක name එක දාන්න පුළුවන් එහෙම නැත්නම් yours truly කියලා use කරන්න පුළුවන් the writer's job position or title should appear directly below his or her name අපේ thank you කියලා දැන් අවසානයේ thank you කියලා ලිව්වා sincerely අපේ sign එක ගැහුවා sign එකට පස්සේ අපේ නම අපේ මොකක් හරි position එකක් තියෙනවා නම් ඔයාලා මොකක් හරි company එකක manager කෙනෙක් නම් එහෙම නැත්නම් මොකක් හරි organization එකක president නම් එතන වාට ලියන්න සිද්ධ වෙනවා ඔයාගේ position එක ඔයා ඔයාගේ නමට පල්ලෙහින් ඔයාගේ position එක ලියන්න සිද්ධ වෙනවා අන්න ඒ විදිහට තමයි අපි business letter එකක් ලියන්නේ so here we have discussed about job applications and cover letters and finally business letters. So here we have come to the end of our session and thank you all.